වීරියෙන් ඇති කරගත්ත ධ්‍යාන මේ පින්වතුලට කවදෙන්ද මේ වෙලාවේ සයිමාංශ මේ මුණ ගැසෙච්ච වෙලාවේ ඒ උත්තම චිත්ත බලය පාලනය කරන ශක්තිය මේවා ඇත්තටම නිවන ගැන කතා කර කර ඉන්න නෙමෙයි නිවනට ඇත්තට යන්න පිරිසක් වෙන යුගයක් මේ කාලේ වෙන්න ඒක කරන්න පුළුවන් දෙයක් පින්වතුනි අපිට කරගන්න බැරි වුණාමයි අනිත් අයට බෑ කියලා හිතන්නේ පුළුවන් නම් අනිත් අයටත් පුළුවන් ඒකින්ද මම පතනවා මේ වෙලාවේ මේ ඉන්න පිරිසට ඒක විහිද වෙන්න ඒ චිත්ත බලයේ ඒ සමාධි සුවය නිස්ක්ලේශී ඒ ශිවරුංගෙන් පටන් අරන් ආර්යයන් වහන්සේලා ඉදා භුක්ති විඳපු ඒ කෑමවල වලට අරමුණු වලට රස විඳින්න නැතුව ඒක සත්‍ය හොයාගෙන කියලා ඒ ඇත්ත ප්‍රඥාව ආර්ය ඥානය පාල කරන් ඒ උතුමන් වහන්සේලා නිවී සැනසී මේ සසර තරණය කරපු ඒ මාර්ගය මේ පිංගුතුන්ලටත් මතුවේවා අඩුවක් නැතුව මේ අවස්ථාවේකට හයියක් ශක්තියක් වෙන්න මේ පිමට දුකයි පිංගුතුන්ලා ගැනට හිතනකොට මට ඔක්කොම ගැන හිතෙනවා ඒකයි මං කියන්නේ මම කාටවත් විශේෂ බැඳීමක් නැහැ ඔස්ට්‍රේලියාවට මේ මිනිස්සුන්ට ඒකයි මම හිතනවා කවවරි මේ දන්න කට්ටියක් හිටියනම් මොන හරි පොඩි මේ ඔස්ට්‍රේලියන් ජාති කට්ටියට වුණත් වෙන කට්ටියට මේ හාමුදුරුවෝ කැවිලා ඉන්නවා හිමාලයේ හිටපු මරණය ෆේස් කරපු මොකද ඒ කියන්නේ කැලේ වස්සු අලි මේවත් එක්ක LTTS එක උණ්ඩේට ඒගොල්ලන්ට බය නැතුව මෛත්‍රිය විශ්වාසය තියාගෙන ඒගොල්ලන් සීලය විශ්වාසය තියාගෙන ඒ ගමන් කරන හැටි තව මේ භාග්‍යවත් වහන්සේගේ බුද්ධ වචනේ ඒ බිය නැති කරගන්න පාවිච්චි කරන ප්‍රායෝගිකව කරන්නේ කොහොමද කාටද දැනගන්න ඕනේ මේ බුද්ධ කියලා කියන කෙනෙක්ගේ මේක කාටත් පොදුයි හැබැයි මම අනාගතය හරි පතනවා මේ මේ වෙලාවේ දෛවයෙන් හම්බෙන්න හිටපු කට්ටියක් වෙන්න හැබැයි කවදා හරි මේ හැමෝටම අවස්ථාවක් හැම රට ලෝකේ ඉන්න හැම මිනිසියෙකුටම එහෙම හිතන්න පුළුවන් වඩන්න පුළුවන් මේ සසරෙන් ගැලවෙන්න පුළුවන් ඒ හැමෝටමයි මේ බුද්ධ ශාසනයේ කෞතික වස්තුවක් වෙන්නේ නැතුව ප්‍රාණවත් වෙලා ඒ උත්තමෙන් වහන්සලායි මේ පොළවේ ගමන් කරගෙන ඒ උත්තම ආරක්ෂා විමුක්තිය ගැලවෙන්න පුළුවන් පරිම පිරිසකට ඒ අවස්ථාව ඇති කරගෙන සතුන්ටත් අමනුෂ්‍යන්ට දේව බ්‍රහ්ම ලෝක දක්ව ඒ හැමෝටම විමුක්තියක් ලැබෙන්න ඒ පූජනීය උත්තමෙන් වහන්සලායි මේ පොළවේ වඩින කාලයක් නොබෝ කලකින් මේ පිංමුතුන්ලට ඒ ශක්තිය දක්කින්ට ලැබෙන්ඩ මේ අවුරුද්දෙත් පටන් ගැනීමක් යම් දේවල් වෙනවා මේ විශ්වය පිංවතුනි තව අවුරුදු එකක් දෙකක් යනකොට ඇස් කං ඇරං ඒ කියන්නේ ප්‍රතිපත්තියෙන් ඉන්ඩ මේ පිංවතුලට ශක්තිය ලැබෙන්ඩ ඒක අවස්ථාවක් වේවි තමන්ට තව තව එන්කරේජ්මෙන්ට් එකක් ධෛර්යයක් ලැබේවි ඒක හිතන්න ඕනේ ඇත්ත හිතන්න මේ වෙලාව අපි නයිට් ක්ලබ් එකක් අස්සෙන් යන වෙලාවක් කියලා මොකද ආහාර කියන්නේ ඒකෙන් තමන්ගේ ලොකු එනර්ජි එකක් ගන්න යන වෙලාවක් ඒ කියන්නේ වින්දනයේ අධිකව තියෙන තැනක් ඒ කියන්නේ රෙස්ටෝරන්ට් ඉක්මනට යන බිස්නස් ඉක්මනට බිස්නස් එකක් කරන්න පුළුවන් රෙස්ටෝරන්ට් එකක් එහෙම හදලා හරියට රහ කෑම හදන පොඩි කිත්තියට පින්වදනි ඒ චූටි කිත්තියට තමයි අපි ලොකු වස්තුවක් නැති කරගන්නේ මේක ටිකක් ඉන්ටෙන්සිව් වෙයිද දන්නේ නැහැ මොකද පොඩ්ඩක් කරත් ලොකු දෙයක් මේ වෙලාවේ ස්වාමීන් වහන්සේ හම්බුණා නම් මේ ඔක්කොම අතරලා කඩාගෙන යන ගමනකට හම්බෙනවා මිස අංජනන් එලි බල බල වැඩක් නැහැ පිංගුතින මං ආපු එකෙත් වැඩකුත් නැහැ මාව හම්බෙලා වැඩකුත් නැහැ අපිට පොඩ්ඩයි වෙලා තියෙන්නේ මේගොල්ලන් ගානේ කිවි එහෙම මින්න තැන්වල අපි බලන්න රිලැක්ස් කරන් පුළුවන් නම් කාත් එක්කවත් කතා කරන්න නැතුව ඉඳ බලන්න ශබ්ද නැතුව චුට්ටක් රිලැක්ස් එක මේ සති සම්පජන්නේ හැමතැනම වඩන්න පුළුදෙන්න පින්වතුනි දෙවරුන වීඩියෝ කරනවා ඇති
ඒගොල්ලන්ගෙන් තමයි පරිස්සම් වෙන්න ඕනේ මොනවත් හොරෙන්වත් කරන්න නැති පැත්තකට යන්න ඕනේ දුකනේ එහෙම කරාම තමන්ට පදනම හැදෙනවා ශක්තිය වැඩෙනවා සීලේ පිරෙන්නේ කය වචන සිතවිලි මේ පිරිසුදු කරනවා කියන්නේ ඒකෙන් තමයි පින්වතුනි පින්වතුනි වැඩි කෑමවල මොනවාද පාට වැඩි තින අදමට පින්ඩපාතය බෙදලා මොකද පාටයි සුවඳයි සුවඳ නෙමෙයි ගඳ ඇත්තටම පාටයි ඒක තමයි අපි ටග් ගාලා අල්ලගන්නේ පාට කොයි ඒකනේ ඒක ඩෙකරේට් කරන කෑම අනිත් එක තමයි ඒක ගෑනු මං කියන්නේ ගෑනු කියන්නේ මේමයි ගෑනුන්ට පිරිමි හයිද පින්වතුනි ගෑනුන්ගේ තේම සෙන්ට් එකයි ඩ්‍රෙස් එකයි ඔය දෙක ඔය රාගයෙන් පස්සේ ලොකුම ඇට්‍රැක්ෂන් එක තමයි කෑම කෑම මේ කන්ට්‍රෝල් කරන්නකොට රාගයත් ඔක්කොම කන්ට්‍රෝල් කරගන්න පුළුවන් වෙනවා ළමයින්ට තියෙන ඇටැච්මන්ට්ස් කන්ට්‍රෝල් කරගන්න පුළුවන් වෙනවා කන්ට්‍රෝල් කරනවා නෙමෙයි නිකම්ම නැති වෙනවා අඩු වෙනවා අර නැත්තම් අපි කොච්චර අපේ ආච්චිලා හිටියා පුතා එහෙ මැරෙනකොට ඇඬුවේ නෑ කඳුලක් හෙළුවේ නෑ ජපමාලාව තියාගෙන පිළිරුවක් බලාගෙන හිටපු ආච්චිලා මගේ සීයාගේ අම්මා මොකද ඒගොල්ලන් තපස් දී දූතංගධාරී ස්වාමීන් වහන්සේලා මුණ ගැහිලා තියෙන බුරුම පසලේ බලේ ඒ අපි මොකද හම්බ වෙන්නේ ඒ බලය අපිට ලැබෙනවා මොකද අපි ෆලෝ කරන්නේ තුමන් වහන්සේ ගිහි කට්ටියට ආවා ඒකත් ඒක කඩාගෙන ගියා ඊට පස්සේ අහන්න හම්බ වෙන්නේ අපේ ආච්චි මගේ මුණ ඒ කියන්නේ ඒගොල්ලන් ටීවී බැලුවා අරම මෙයා කර කර තත්ත්වයට ආවා ඒකින්ද ඒගොල්ලන් කටිපින්කම් කරා වජිරාමයේ අරෝමයන් කඳුළු ඇලෙන්න මේ හාමුදුරන්ට වඳිනවා හැබැයි මට මේ වගේ දැන් ඉපදිලා ඇති කොයි හරි මම පතනවා මෙහෙම ඇවිල්ලා මේ ධර්මය ලැබෙයි කියලා ඉතින් දැන් මේ පිංගුතුන් තමන් ගැන කතා කරනකොට තමන්ගේ මුණුබුරලයි කට්ටිය මතක් වෙනෝනේ මෙහෙම හෙල්ලෙන්නේ නැති අම්මා කෙනෙක් ආච්චි කෙනෙක් මම දැක්කා ඒක ඇක්කලා නෙමෙයි මේක ඇත්තට තමන්ගේ හිතට දාගෙන කරලා ඒ සනීපෙන් නිර්භීත වෙන්නලා බුදුහාඳුනම ඇත්තට ෆලෝ කරපු කෙනෙක් වෙන්න එක. පින්වතුනි අර සුවඳයි පින්තූරේ තමයි ඒක වැඩිය බලන්නේ මොන මොකද්ද තියෙන කෑම එක කියලා. එහෙනම් ප්‍රත්‍යක්ෂා කියලා අපි භික්ෂුන් වහන්සේලා කරනවා නේස පින්ඩපාතං ඕම කියලා කියනවා ඒක ධාතු මත්තකෝ නිස්සත්තෝ නිජීවෝ සුනි මේක ධාතු මාත්‍රයක් විතරයි කියලා කියනවා සත්වයක් නෑ පුද්ගලයක් නෑ කියලා එම ඒක හැබැයි කියන එක විතරක් නෙමෙයි මනසෙන් ගන්න එකක් තියෙනවා ඉතින් තව මේ පටට එනකල් මේ අත මේ කට ගාවට එනකල් අරින්නේ නෑ පින්වතුනි ඒතරත් ඒක කන්ට්‍රෝල් එකක් තියෙනවා කෑම බලන්න යන්නේ නෑ බැලුවටින් ඒක තග්ගාලා වසී කරනවා අනිත් එක තමයි වමනේ දැම්මොත් කොයි වයිද කියලා හිතනවා දැන් මේ වෙලාවේ. ඒ ගුරුසු ඔළුවට ප්‍රකට වෙන අපිරිය පින්තූරයක් හිතට ගන්නවා. මෙහෙම ඔක්කාවටවතින් වමනේ ආවතින් කොයි වගේද? ඒ වගේ නේද මේ තියෙන්නේ දැන්. ඒ පින්තූරය ඔළුවට ගන්නවා. අනිත් එක තමයි ටොයිලට් එකට ගියාම එන ගඳ ඒක සීපත් කරනවා. ඒක ඒ දේනේ මෙතන තියෙන්නේ. මේක කෙලින්ම ටොයිලට් එකේ දැම්මත් කමක් නැහැ කටට ගිහිල්ලා බඩට ගිහිල්ලා යන්නේ නැතුව නේද ඉතින් මේක බලන්න අමුතු ප්‍රොසෙස් එකක් තේරුමක් තියනවාද පින්වතුනි මේවා කල්පනා වින එක තමයි සත්‍ය බලන එක දැන් තව පරක්කු වෙන්න ඉස්සෙල්ලා අපි ඊට පස්සේ දැන් මොහොමම යෝගච්චත්තින මම ඒක අයින් කරන පොඩක් මේක වැඩි බලන්න අරකයි මොනවද වළඳන්නේ බඩගින්න ගින්නක් තියෙනවනේ ටිකක් දුර්වල ගතියක් ඒකට අවශ්‍ය දේ තමන් දාන්න ආහාරයක් හැටියට හිතනවා හැබැයි පරිස්සම් වෙනවා මේ දිව රසය ගන්න නැතුව කොහොමද වළඳන්නේ කියන්නේ දත් වලින් හපන්න බලනවා මේක වයිට් ටරවේ
කියනවා. ඊට පස්සේ ඒක කෙල ජරාව එතන මිශ්‍ර වෙන හැටි හිතෙන් පික්චර් කරන්න ඕනේ. ඒ පික්චර් කරන්න පුළුවන් හයිය ලැබෙනවා. ඒකේ පින්ත් මේ මේ කෑමල සුවඳයි පෙනුමයි ගන්න ඇතිකොට. ඒක තමයි අල්ලගන්නේ. අර සත්ව මොලේ අල්ලගත්ත ගමන් හිතන මොලේ බැරිව යනවා. සතිපට්ඨානේ වඩන මොලේ වැඩ කරන්න නැතු යනවා. ඉතින් මේ දෙකෙන් තමයි අපි ට්‍රයි කරමු දැන්. මේක මේක පොඩ්ඩක් වැඩනත් වටනවා පින්වතුනි. මේක මේ කමාන්ඩෝ ට්‍රේනින් එකක් තමයි. මෙහෙම වන්දනට තමන්ගේ අත දිහා බලන්න පුළුවන්. ඒ කායගත සතිය. ඒකෙන් යුක්තවයි මේක අත ගහන්න ඕනේ. තමන්ගේ ශාරීරිය දිහා බලලා මෙහෙම ඇඟ ජරාවල් වලින් හැදිච්ච රූපයක් නේද පෝෂණය කරන්නේ මේ කෑම ජරාවල් වලින්. තලගොයෝ ඒගොල්ලන් කන කෑම අපිට අප්‍රියයි. දෙවිවරුන්ට අපි කන කෑම අප්‍රියයි. අපේ ඇඟත් අප්‍රියයි. හැබැයි මෙහෙම වඩුවතින් ඒගොල්ලන් අපේ අපි වටා එවි. භුක්ති විඳින්න යන්නේ නැහැ. හිතන්න මම මේක රහ ගත්තේ නැත්තොත් මට භාවනාව හොඳට වැඩෙනවා. මම බුදුහාඳුරන්ට ප්‍රතිපත්ති පූජාවක් කරා වෙනවා. එතකොට මම දිව තැර වෙන එක පරිස්සම් වෙන්න බලනවා. ඔහෙ ගොබල් කරන්න වගේ පුරුදු වෙනවා. දාරහතන් වහන්සේලා කිසිම රසයක් මේ ලෝකේ ගත්තේ නැහැ. ඒකයි මේක තරණය කරේ. අපි උන්වහන්සේලා ගිය මාර්ගයේ අදිෂ්ඨානෙන් යන්න අදිෂ්ඨාන කරමු. මේ වළඳන කොට වැඩි වළඳන් හිතෙන්නේ නැහැ. මොකද